වර්ජන රැල්ල ක්‍රියාත්මක වෙනවා මේ එක. කවුද මේ කියන්නේ කස්? ඇත්තටම මේ මොහොතේ ඇති වෙලා තිබෙන වර්ජන රැල්ල එක පැත්තකට ජනතාවට බරපතල ලෙස බලපාන කාරණාවක්. විශේෂයෙන්ම වර්ජනේ ඇති වෙලා තිබෙන කාරණාවේ පදනම දිහා බලපුවම ඒ වෘත්තීය සමිති ව්‍යාපාරවලටත් ඒ වර්ජනේ ඇති කරන කණ්ඩායම් වලටත් සේවකයන්ටත් වෘත්තීමය ගැටලු සහ ඔවුන්ගේ ප්‍රශ්නත් තිබෙනවා. අපි ඒ කිසිසේත් ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. මේවායේදී පැහැදිලිව පේන එක කාරණාවක් තමයි ආණ්ඩුව සහ ආණ්ඩුවේ බලධාරීන් මේ කාරණා පිළිබඳව අවධානය යොමු නොකිරීම. මොකද මේ මොහොත මහජනතාව දැඩි පීඩනයට පත් වෙලා තියෙන අවස්ථාවක්. ඒ නිසා අපි විශ්වාස කරනවා මෙවැනි අර්බුදයක් දිගින් දිගට ගෙන යන්න සුදුසු නැහැ. විශේෂයෙන්ම රජයේ පැත්තෙමුත් ඒ වගේම වැඩ වර්ජන වලට සම්බන්ධ වෘත්තීය සමිති පැත්තෙමුත් යම් එකඟතාවයක් වහා ඇති කර ගැනීමට මැදිහත් විය යුතුයි. ආණ්ඩුව කරන්නේ මොකක්? ආණ්ඩුව අහක බලන් නිකන් ඉන්න එක. ටීන් කොල්ල කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. ජෙනුයින් මිල පෙරලියෙන් බජාජ් ජෙනුයින් පාර්ට්ස් මිල තවත් අඩු කළා. වර්ජන කරන වර්ජන රැල්ල මෙහෙවන යම් යම් වෘත්තීය සමිති නායකයෝ මේ කොතනක හරි දේශපාලන පක්ෂයකට සම්බන්ධකම් තියන අය. ඒගොල්ලෝ වරප්‍රසාද විඳිනවා. හැබැයි මේ අහිංසක ගුරුවරු රාජ්‍ය සේවකයා ඒගොල්ලෝ කියනවාට ගිහිල්ලා ඉවර වෙලා එක්කොත් කොළඹට එහෙම නැත්නම් කොහෙරි තැනකට ගෙනිහිල්ලා හරි වර්ජනය කරනවා. ඒගොල්ලෝ බලාපොරොත්තු වෙන එක දෙයක් තමයි මා දකින විදියට බැටම් ප්‍රහාරයක් එල්ල කරලා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කරලා ඒ ළඟට ලේ බින්දුවක් හලාගෙන මේක මේගොල්ලෝ මේ රටේ වෘත්තීය සමිති තුල මේගොල්ලෝ වැංජෙන්නත් ඒ තනතුරු පුටු ටික රැකගන්නත් ඒ වගේම අනික් අය ගැන හිතන්නේ නැතුව මේ අහිංසක මිනිස්සුන් අමාරුවේ දාන තමයි වැඩපිළිවෙලක් තමයි තියෙන්නේ. ඉතින් ඒක නිසා මේක මම දකින විදිහට දේශපාලන න්‍යාය පත්‍රයක එක අංගයක් තමයි වැඩ වර්ජනය කිරීම. අද රනිල් වටේ රංගේ වණ්ඩාරලා අකිලලා ඒ සෙට් එකක් තින්නෝ අජිරලා ඊට අමතරව කොයින්තෙල්ල ශහල්ලා බන්දුල ලොකු ගේලත් ඇතුළු පොහොට්ටුවේ ඇමතිකන් ගත සෙට් එකක් තින්නෝ ඇමතිකන් නොගෙන පිට ඉන්න රෝහිතලා මහින්දානන්දලා ජොනිලා ඒ සෙට් එකක් ජනාධිපති වරණය ස්ථීර ලෙසම ඔක්තෝබර් මාසයේ මුල් සතියේ පැවැත්වෙනවා. තව සතියකින් මැතිවරණ කොමිසම ජනාධිපති වරණය ප්‍රකාශයට පත් කරනවා. මේ රටේ සියලුම ප්‍රගතිශීලී බලවේග, රටට ආදරය කරන බලවේග, මේ රටේ අනාගතය දියුණු වීම අපේක්ෂා කරන බලවේග, මේ රට ලෝකයේ දියුණු ජාතියක් විදියට ඉදිරියට ගෙන යාම අපේක්ෂා කරන බලවේග සියල්ලම සජිත් ප්‍රේමදාස මැතිතුමා සමග එකතු වෙමින් තියෙනවා. හොඳ මිනිස්සු, දක්ෂ මිනිස්සු, රටට නායකත්වය දෙන්න පුළුවන් මිනිස්සු අපිට එකතු වෙනවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා පැහැදිලිවම ආණ්ඩුපක්ෂයට උපදෙස් ලබා දීලා තියෙන්නේ මැතිවරණයට මූණ දෙන්න සූදානම් වෙන්න කියලා. අපි ආණ්ඩුවක් හැටියට ඔවුන් දේශපාලනය කරාට අපි ආණ්ඩුව දේශපාලනය කරේ නැහැ. බොරු කියලා අපි ආණ්ඩුවක් මේ අවුරුදු දෙකක කාලය තුළ පාලනය කරේ නැහැ. ජනාධිපතිතුමා හය පහ කරනවද මල පහ කරනවද මම දන්නේ නැහැ. හැබැයි ශ්‍රේෂ්ඨාධිකරණයේ පැහැදිලි තීන්දුවක් තියෙනවා. ව්‍යවස්ථාවේ කොහොමද ඒ ජනාධිපති දුරකාල ගැන ලියවිලා තියෙන්නේ කියන එක. එහෙම තියෙද්දි මේ මොනවා කරන්න හදනවද කියන එක ඇත්තටම මේක නාට්‍යයක් වගේ වෙලා තියෙනවා. දැන් කොමඩි නාට්‍යයක් වගේ වෙලා තියෙනවා.